රටෙහි වර්තමානයේ ඇති වෙති වෙන කොවිඩ් අර්බුදයේ මැදේ රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සහ රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස රජයේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ යටතේදී රජයේ මගින් වර්තමාන කාලයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කෘෂි කර්මාන්තය සම්බන්ධ සංවර්ධන කටයුතු වගේම රටේ භෞතික යටිතල පහසුකම් පද්ධතිය නැවත සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් මා ආරම්භ කොට මේ සංවර්ධන කටයුතු පවත්වාගෙන යාම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වෙලා තිබෙනවා. සබිශ්වාස කරනවා ගතව ඉදිරි දින කිහිපය තුළ දැනට රටෙහි විශාල පළාත් ප්‍රමාණයක ඇඳිර නීති ඉවත් කරලා තිබෙනවා වගේම තත්ත්වය යහපත් අතර හැරීමෙන් පසුව අනිකුත් දිස්ත්‍රික්කවලත් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා රටෙහි කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් වෙයි කියලා. එම තත්ත්වය යටතේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් එතුමන්ගේ මැතිවරණ ප්‍රකාශනය සඳහන් පරිදි සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ අප විසින් ආරම්භ කරන්නට යෙදුණු දිවයින පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක වැඩසටහන ආරම්භ කොට ඉදිරියට පවත්වාගෙන යාම පිණිස අදාළ කොන්ත්‍රාත් සමාගම් සඳහා ඒ ප්‍රසම්පාදන කටයුතු වෙනුවෙන් වගේම එම කටයුතු වෙනුවෙන් අදාළ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා महामार्ग संवर्धन गरु अमात्य जॉन्स्टन प्रणांदु मैत्तुमान इदिरिपत् करन लद कैबिनेट पत्रिकावट अनुमतिय लबुना यटतेदी मार्ग किलोमीटरयक संवर्धने किरीमे वेडसटहन वेनुवेन महामार्ग सवराय संवर्धन अमात्यांशयट रुपियल बिलियन पहक प्रतिपादन प्रमाणयक लबा दीम संदहा हेतुमान विसिन इदिरिपत् करन्ट यदुनु कैबिनेट पत्रिकावट अनुमतिय लबी तिबेनवा निसा अपि विश्वास करनवा गतवन इदिरि दिन किहिपय तुल सुदुसुकम लाभी කොන්ත්‍රාත් කරුවන් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තෝරා ගැනීමෙන් පසුව ලංකාවේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම වැඩසටහන් නැවත ඉතාම කෙටි කාලයක් තුළ ආරම්භ කිරීමට හැකි වේ කියන විශ්වාසය අපට තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පාලම් සංවර්ධනය සඳහා ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල මගින් පාලම් 25ක් සංවර්ධනය කිරීම සඳහා ලබා දෙන ආධාර මුදල් යටතේ පාලම් 8ක් සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රතිපාදන වෙන් කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබී තිබුණා. එම කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කළේ මහා මාර්ග සංවර්ධන අමාත්‍ය කරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන් විසින්. ඒ යටතේදී අදාළ පාලම් 8 කටුගස්තොට කුරුණෑගල පුත්තලම මාර්ගයේ පාලම් 2ක්, තෝප්පුව මාදම්පේ මාර්ගයේ පාලමක්, නාවක්කුලි කාර්තිව මන්නාරම මාර්ගයේ පාලමක්, ඒ වගේම කොළඹ මහනුවර මාර්ගයේ පාලම් 2ක්, පරන්ත මුලතිව් මාර්ගයේ පාලමක් බත්තුලේ උඩප්පුව මාර්ගයේ පාලමක් ඇතුළු පාලම් 8ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 2.5ක මුදලක් ආර්ථික සංවර්ධන සඳහා වන කුවේට් අරමුදල මගින් රාජ්‍යයට ලබා දීමට යෝජිතයි. එම පාලම් ඉදිකිරීමේ කටයුතු මේ වසරේදී ආරම්භ වෙනවා. ඒ වගේම කොළඹ මහ කොළඹ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ අප ජල ප්‍රවාහනය සඳහා වන නල පද්ධතිය නවීකරණය කිරීම වෙනුවෙන් කොළඹ ජලවාහන පද්ධතිය සංවර්ධනය කිරීම සඳහාත් ඒ වගේම අඹතලයේ නිෂ්පාදන පහසුකම් වල වැඩි දියුණු කිරීම සඳහාත් වන අතිරේක පොම්පාගාරයක් ඉදිකිරීම බූස්ටර් පොම්පාගාරයක් ඉදිකිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍යාංශය වෙනුවෙන් ගරු අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුනා. එම වැඩසටහන සඳහාත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ යටතේ රුපියල් බිලියන 2ක පමණ අරමුදලක් නාගරික සහ ජල සම්පාදන අමාත්‍යාංශයට වෙන් වුණා. එතකොට වර්තමානයේදී මහා කොළඹ ජල සම්පාදන ව්‍යාපෘතිය හා අදාළව ජලය ලබා දීමේ පහසුකම් වැඩි දියුණු කරනවා. දැනට සමහර ප්‍රදේශවලට අඛණ්ඩ ජල සැපයුමක් නොමැති ප්‍රදේශවලට ඉදිරි කාලය තුළ අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීම සඳහා අදාළ ව්‍යාපෘති යටතේ ප්‍රතිපාදන සැලසුන නිසා විශ්වාස කරන මහකොළඹ ප්‍රදේශවාසී ජනතාවට අඛණ්ඩව වඩාත් හොඳ ජල වහන පද්ධතියක ඒ වගේම අපචල කළමනා කරන පද්ධතියක පහසුකම් සැපීම සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම මීට පෙර මාර්තු මාසයේදී රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය මාත්‍වරය වශයෙන් ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු ශ්‍රී ලංකාවේ ජනතාවට ई पास्पोर्ट लबादी में वेडसटहान इदिरियट करगने याम पिन्नी सदाल प्रसंपादन कमिटुवट अनुमतिय लबी तिबेनवा इदिरियदी श्रीलंकीय जनतावट ई पास्पोर्ट एकक लबादी महरह वडात कार्यक्षम सेवावक किरीमट अगमन विगमन डिपार्टमेंटुव एतुलु आयतन एकाबद्ध करमिन इदिरिपत करन लद कैबिनेट पत्रिकावकटात कैबिनेट अनुमतिय लबी तिबेनवा।
එවැගේම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන විවිධ අර්බුදකාරී තත්වයන් හමුවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට යම් යම් අර්බුද කිහිපයක් මතුවලා තිබෙනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම රජය සහ පෞද්ගලික අංශයේ ප්‍රවාහන පද්ධතිවලට ආදායම් අහිමි වීම නිසා පසුගිය මාසයක පමණ කාලයක් තුළ ධාවන කටයුතු නොපැවැත්වීම හේතුවෙන් ආදායම් අහිමි වීම හරහා උනුශාල ගැටලුවකට මුහුණ දෙලා තිබෙනවා. ඒ කෙසේ වෙතත් අපි අපේ මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරන්නත් අවශ්‍යයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දීපෝවල සැලකිය යුතු සේවක පිරිසක් අදාළ බස් රථ ධාවනය කරමින් විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නිරත වූවන්ට අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවල සේවයේ නිරත වන පුද්ගලයින්ට ප්‍රවාහන පහසුකම් සැලසීමේ ක්‍රියාවලියක යෙදුණා. එම ක්‍රියාවලිය ඔවුන් ඉතාම විධිමත් පරිදි සිදු කරගෙන ගිය බව අපි ස්තුතිපූර්වක සඳහන් කරනවා. නමුත් එම ප්‍රවාහන කටයුතු හරහා අදාළ ඩිපෝවට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බව අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. එම නිසා අපි පසුගිය මෙම අර්බුදයට පෙර විශාල ඩිපෝ සංඛ්‍යාවක ආදායම ඉහළ ගොස් ඒවා පාඩු ලබන තත්ත්වයෙන් බැහැර වෙලා ලාභ ලබන තත්ත්වයට පරිවර්තනය වෙමින් තිබුණත් වර්තමානයේ ඇති වෙලා තිබෙන තත්ත්වයත් එක්ක සියලුම ඩිපෝවල යම් පමණක මූල්‍ය අර්බුදයක් මතුවලා තිබෙනවා. ඒ නිසා මේ මූල්‍ය අර්බුදය කළමනාකරණය කර ගැනීම පිණිස සේවක සේවිකාවන්ගේ වේතන ඇතුළු අදාළ වියදම් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස ප්‍රවාහන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මන් විසින් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහත්මන් විසින් ඉදිරිපත් කළ ලද කැබිනට් පත්‍රිකාවක් කැබිනට් අනුමැතිය ලැබුණා. හිදී ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයත් සේවක මහතුරුන්ගේ වේතන පිළිබඳව ඒ හරහා සලකා බැලුණ ඇති. අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුළ නැවත රටෙහි ප්‍රවාහන පද්ධතිය මේ කාලය තුළ ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කළ යුතු අංශයක් හැටියට අපි හඳුනාගෙන තිබෙනවා. අපි විශ්වාස කරනවා වඩාත් වැඩිපුර ගමන් වාර ප්‍රමාණයක් වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීමටත් ඒ වගේම පෞද්ගලික අංශයේ බස් රථ වඩාත් ඵලදායී ලෙස යොදා ගනිමින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන රෝගය පාලනය කරගෙන ප්‍රවාහන පහසුකම් සැපීම වෙනුවෙනුත් ගරු ප්‍රවාහන ඇමතුමන්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒත් එක්කම ලංකාව වර්තමානයේදී COVID-19 රෝගී තත්ත්වය පාලනය කිරීම අතින් ඉතාම සාර්ථක මට්ටමකට ළඟා වෙලා තිබෙනවා අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. ස්ථාන තුනක හැරෙන්නට සුදුවැල්ල බණ්ඩාරනායකපුර සහ නාවික හමුදාවේ සිද්ධීන් තුන හැරෙන්නට ඉතාම විශිෂ්ට මට්ටමේ පාලනයක් රෝගිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබුණා. ඒ සියලුම ගෞරව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරන ඇමතිතුමිය ප්‍රධානව වෛද්‍යතුමන්ලා අනෙකුත් සෞඛ්‍ය හෙද හෙදියන් ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලුම කාර්යමණ්ඩලයට හිමි විය යුතුයි. ත්‍රිවිධ හමුදාවට යුද හමුදාපත්තුමන් ප්‍රමුඛව පොලිස් ඇතුළු සෑම කෙනෙකු අප්‍රමාණ කැපකිරීමක් කළා. ඒ කැපකිරීමේ ප්‍රතිඵලයක් හැටියට ශ්‍රී ලංකාව පුද්ගලයන් දසලක්ෂයක් සැලකීමේදී ලෝකයේ රටවල සිටින පුද්ගලයන් දසලක්ෂයකට රෝගී ප්‍රමාණය සැලකීමේදී සහ මරණ ප්‍රමාණය සැලකීමේදී රටවල් 195ක් අතරින් ලංකාව සිටින්නේ 163 වන ස්ථානයේ රෝගීන් සංඛ්‍යාව සැලකීමේදී ඒක ඉතාම හොඳ තත්ත්වයක්. අපි පහතින් සිටින්නේ පුද්ගලයන් දසලක්ෂයට රෝගී තිබෙන ප්‍රමාණයත් පුද්ගලයන් දසලක්ෂයකට මරණ ප්‍රමාණය සැලකීමේදී ඉතාම හොඳ තත්ත්වයක් තිබෙනවා. අපි සිටින්නේ 153 වන ස්ථානයේ මරණ සැලකීමේදී 163 වන ස්ථානයේ රෝගීය ව්‍යාප්තිය සැලකීමේදී. ඒ නිසා පාලනයේ පැත්තෙන් ඉතාම හොඳ ප්‍රතිඵලත් ප්‍රතිකාර පැත්තෙන් වෛද්‍යවරුන්ගේ සනිකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල කැපවීමෙන් මරණ ප්‍රමාණය ඉතාම අවම ප්‍රමාණයක රැඳිලා තිබෙන බව අපි තම සතුටින් සඳහන් කරනවා. අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුළ සෑම දෙනෙකුගේම සහයෝගයෙන් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතකට හුරු වීමෙන් එම වෛරසය සමග අපිට අපේ සටන ජය ගන්නට පුළුවන් වෙයි. එම සටන සම්පූර්ණයෙන්ම ජය ගන්නත් එක්ක අපේ සමාජ ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන සිට අවශ්‍ය ප්‍රතිපාදන වටපිටාව සැලසීමේ වගකීම රජයේ බාර ගන්න බවත් අපි ඉතාම සතුටින් සඳහන් කරනවා. බොහොම ස්තුතියි.